මේ ඕකේ රෙකෝඩින් ඔන් කරලා තියෙන්නේ. මේ කන්න මගේ බලන් ඉන්නේ නැතුව වැඩේ පටන් ගත්තා නම් හරි. මල්ලි ඔක පොඩ්ඩ මට අල්ලන්න. ඔව්. දවසක් මේ economics for life. ඉතින් ඔයාලා අදත් මේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ අලුත් වැඩකට. මේක මේ ටිකක් වෙනස් විදිහේ වැඩක්. ඉතින් ඇත්තටම මේකට මම විතරක් නෙවෙයි සම්බන්ධ වෙන්නේ. මේ වැඩේ කරන් යන්න මේ sessions වලට අපිත් එක්ක සම්බන්ධ වෙනවා අපේ Tokka මහත්තයා. පොඩ්ඩක් තාම මේ වැඩේට හුරු නැහැ. ඒ නිසා පොඩ්ඩක් ටිකක් වැඩේට හුරු වෙන ගමන් ඉන්නේ. ඉතින් මොකක්ද මේ වැඩේ ඇත්තටම මේ අද මේ අපේ Tokka මහත්තයා Apple ගොඩක් ටිකක් අරන් ඇවිල්ලා තියෙනවා. ඔයාලත් එක්ක paradox එකක් ගැන කතා කරන්න. ඉතින් මෙහෙම දෙයක් කරන්න අපි හිතුවේ. අපි දන්නවා ගොඩක් විශේෂයෙන් මේ සමාජ විද්‍යාවන් වල මේක මේ ආර්ථික විද්‍යාවන් පමණක්ම කියන්න බෑ. නමුත් ආර්ථික විද්‍යාව ගොඩක් අදාළයි සමාජ විද්‍යාවන් වල. අපි ගොඩක් වෙලාවට මේ විරුද්ධාභාසයන් දකිනවා. සාමාන්‍යයෙන් විරුද්ධාභාසයක් කියන එකෙන් කියන්නේ අපි බලාපොරොත්තු වෙන දේට වඩා වෙනස් යමක් ප්‍රතිනිර්මාණය වෙන අවස්ථාවන්. ඉතින් අපි වෙනම කතා කරමු. ඇත්තටම මේ Tokka මහත්තයා කිව්ව පස්සේ වෙනවා මේ විරුද්ධාභාසය ගැන පුළුල්ව කතා කරන සෙෂන් එකක් තරම් එන්නම් කියලා. Tokka මහත්තයා මේක මොකක්ද කියලා ඔයාලට කියයි. මම එහෙනම් මෙතන ඉඳන් අපේ ප්‍රෝග්‍රෑම් එක බාර දෙනවා අපි Tokka මහත්තයාට. කැමරා රෙඩි. කොහමද? මම තමයි Tokka. මේ තමයි Paradox with Tokka. මම අද ඔයාලට ගිහින් බලාපොරොත්තු වෙන්නේ දුරැංගිලි දෙකේ ඇපල් කිරි දෙකේ කතාව. හිතුවද මේක මේ නිකං දොඩංගිරි දිගේ ඇපල්ගිරි දිගේ කතාවක් කියලා? මේක තමයි Allais Paradox. Paradox විරුද්ධාභාසය. විරුද්ධාභාසය Paradox. විරුද්ධාභාසය කියන වචනය මට ආභාස වෙන්නේ නැති හින්දා මම මේකට කියන්නේ Paradox with Tokka. හරි. එහෙනම් අපි බලමු මොකක්ද මේ Allais Paradox කියන්නේ කියලා. Allais Paradox. Paradox. ඒ පුතුමින් වගේ බලන්න. මොකද බය වෙලාද? මේ ඇපල් ගෙඩි දෙක නිකම්ම නිකම් ඇපල් ගෙඩි දෙක. හැබැයි දැන් ඔයාට සිද්ධ වෙනවා මම මේ කියන අවස්ථාව ඔළුවේ මවා ගන්න. ඔයා හිතන්න ඔයා ඉන්නේ
ඔයයින්නේ ලොකු කෑම අරුබුදයක. කෑම නෑ. මේ මිනිස්සු කරපු දේවල් නිසා කෑම නැති වෙලා. වාඩිතර වෙලා තියෙන්නේ අවස්ථා දෙකක් විතරයි. අවස්ථා දෙකක් විතරයි. පළමු අවස්ථාව මේ ඇපල් ගිනි දෙකෙන් එක ඇපල් ගිනියක් තෝරගන්න පුළුවන්. හැබැයි දෙකම බෑ. දෙකම බෑ. එකක් තෝරගන්න පුළුවන්. අපි නම් කරමු මේ ඇපල් ගිනි දෙක A සහ B කියලා. වම් මත පැත්තේ A දකුණු මත පැත්තේ B. දැන් මේ ඇපල් ගිනි දෙක තෝරගන්න කලින් මේ ඇපල් ගිනි දෙකේ ප්‍රතිඵල මොන වගේද බලමු. පළමුවෙනි ඇපල් ගෙඩිය. ඒ ඇපල් ගෙඩිය. ඔයා ඒ ඇපල් ගෙඩිය තෝරගත්තොත් කරන්න දෙයක් නැහැ. පැය 8ක වැඩි අමාරුවක් හැදෙනවා සත්තයි. පැය 8ක වැඩි අමාරුවක් හැදෙනවා. හැබැයි වට මේ කන්න පුළුවන්. B ඇපල් ගෙඩිය. 189 ක චාන්ස් එකක් තියෙනවා පැය 8ක් බඩේ අමාරු වෙදෙන්න. හැබැයි 110 ක චාන්ස් එකක් තියෙනවා පැය 5කින් බඩේ අමාරු ඉවර වෙන්න. පැය 5ක් විතරයි බඩේ අමාරු හැදෙන්නේ. ඒ වගේම ඒ වගේම 101 ක චාන්ස් එකක් තියෙනවා. ඔබ ශනිකව මැරිලා යන්න. ඔබේ දේරීම. ඔබ තෝරගන්න. ඒ ඇපල් ගෙඩියද බිය පිළියෙද? හරි. දැන් ඔබේ තේරීම කොහේ හරි සටහන් කරගන්න. කොළ කෑල්ලක් ගන්න. නැත්නම් ඔහිගේ ඔළුවේ හරි කමක් නැහැ මේක සටහන් කරලා තියාගන්න. ඔබ තෝරන්නේ ඒද බීද? දැන් ඔබට ලැබෙන දෙවන අවස්ථාව. දොඩංගෙඩි දෙකක් තියෙනවා. දොඩංගෙඩි දෙකක් තියෙනවා. මේ දොඩංගෙඩි දෙකනොත් අපට ගන්න පුළුවන් එකයි. ගන්න පුළුවන් එකයි. ගන්න පුළුවන් එකයි. අපි මේ දොඩංගිලි දෙක නම් කරමු C සහ D කියලා. ඔබේ වම් මත පැත්ත C දොඩංගිලිය. දකුණු මත පැත්ත D දොඩංගිලිය. මොකද්ද තෝරගන්නේ? මොනවද ප්‍රතිවිපාක? ඔබ තෝරගත්තොත් ඔබේ C දොඩංගිලිය 89 ෂුවර්. ඔහි ශනිකව මැරිලා යන්න පුළුවන්. හැබැයි 111 අවස්ථාව තියෙන ඔහෙට පැය 8ක බඩිය අමාරුවක් හැදෙන්න. D දොඩංගිලිය 90 ෂුවර් ඔහි මැරෙනක බව. හැබැයි 10ක සම්භාවිතාවක් තියෙනවා. පැය 5ක බඩේ අමාරුවක් හැදිලා ඉතින් ඒක ඉවර වෙයි. මතක තියාගන්න ගන්න. මේ ඇපල් ගෙඩියක් සහ දොඩංගෙඩිය පමණයි ඔබේ ජීවිතේ රකින්න තියෙන්නේ. ඔබට අනිවාර්යෙන් ඇපල් ගෙඩියක් සහ දොඩංගෙඩිය තෝරා ගන්න සිද්ධ වෙනවා. නැත්නම් ඔබ කොහොමවත් මැරිලා යනවා පසුව. ඒ නිසා දොඩංගෙඩිය තෝරගන්න. මොකක්ද ඔබේ තේරීම? සීද නැත්තන් ඩීද? මතක ඇතුව මේ සටහන් කරගන්න. මතක ඇතුව මේකත් සටහන් කරගන්න.
හරි හරි දැන් සරහන් කරගත්ත නේද දැන් අපි බලමු දැන් අපි බලමු ඔබේ තේරීම ඔබේ තේරීම ඔබේ ඇපල් ගෙඩිය සහ දොඩම් ගෙඩිය මොකක්ද මේ තියෙන්නේ ඔබට ලැබෙන අවස්ථාවන් සියල්ලම ඔබට ලැබෙන අවස්ථාවන් සියල්ලම මේ තියෙන්නේ AB කියන ඇපල් ගෙඩිය දෙක සහ CD කියන දොඩම් ගෙඩිය දෙක ඔබ තෝරාගත්තේ A සහ C ද නැත්නම් A සහ D ද ඔබ තෝරාගත්තේ B සහ C ද නැත්නම් B සහ D ද මතක් කරගන්න මතක් කරගන්න ඔබේ තේරීම දැන් මෙතන ප්‍රශ්නය මොකද්ද මෙතන තියෙන ගැටලුව මොකද්ද ඔබේ තේරීම A apple ගෙඩිය සහ D දුලන් ගෙඩිය නම් ඔබ සිටින්නේ පැරඩොක්ස් එක ඔබ සිටින්නේ පැරඩොක්ස් එක එහෙම කියන්නේ අපි බලමු එහෙම කියන්නේ කියලා ඔබ තෝරාගත්තේ ඒ සහ D නම් ඔබ ඉන්නේ ඇලේස් පැරඩොක්ස් එක ඔබ ඉන්නේ ඇලේස් පැරඩොක්ස් එක අපි බලමු බලමු මේ තියෙන ඔබේ තේරීම අනුත් විදිහකට ඔබ තෝරාගත් තේරීම් වල 89% අපි ආවරණය කරමු හැම තේරීමකම 89% ආවරණය කරමු පළමු තේරීම A apple ගෙඩිය 89% ආවරණය කරමු ඔබට ඉතුරු වෙන 111 ඔබට ඉතුරු වෙන 111 තමයි පැය 8ක බඩේ අමාරුවක් B apple ගෙඩිය 89% ආවරණය කරමු ඔබට ඉතුරු වෙන්නේ 110ක පැය 5ක බඩේ අමාරුවක් සහ 101ක chance එකක් ඔබ මෙරිලා යන්න දැන් අපි යමු දොඩම් ගෙඩි වලට ඔබේ C දොඩම් ගෙඩියෙන් අපි 89% ආවරණය කළොත් ඔබට ඉතුරු වෙන්නේ 111යි මොකක්ද 111 කලින් A apple ගෙඩිය වගේම පැය 8ක බඩේ අමාරුවක් ඔබේ D දොඩම් ගෙඩියෙන් 89% ආවරණය කළොත් මොකක්ද ඉතුරු වෙන්නේ B apple ගෙඩිය වගේම 10ක පැය 5ක බඩේ අමාරුවක් සහ 101ක ශනික මරණයක් දැන් ඔබට පේනවද ඒ සහ C වල ඔබ ලබා ගන්න ප්‍රතිඵලයේ සමාන බවක් B සහ D වල කිසියම් සමාන බවක් ඉතින් ඇයි ඔබ A සහ D තෝරා ගන්නේ එහෙම නැත්නම් අනිත් පැත්තට හිතුවොත් ඇයි ඔබ B සහ C තෝරා ගන්නේ වැඩි වශයෙන්ම ඔබ A සහ D තෝරා ගන්න පුළුවන් මේක තමයි ඇලේස් පැරඩොක්ස් එක මේ මිනිස්සු හැසිරෙන විදිය සහ එහි එක්තරා දෝෂයක් ඇලේස් පැරඩොක්ස් right ඉතින් මේ විදිහට අපේ ටොක්කා මහත්තයා ඔයාලට ඇලේස් පැරඩොක්ස් එක අරන් ආවා. ඉතින් මේ වගේ විරුද්ධාභාසය නැත්නම් පැරඩොක්සස් අපි ඉස්සරහටත් ගේන බලාපොරොත්තු වෙනවා. මේ අපේ ෆස්ට් එපිසෝඩ් එක රැඳිලින දිගටම ඇත්තට මම නෙමෙයි මේකේ නියමුව අපේ ටොක්කා මහත්තයා තමයි මේක දිගටම කරන් යන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ඉකොනොමික්ස් ෆෝර් ලයිෆ් අපිව subscribe කරන්න අපිත් එක දිගටම රැඳිලා ඉන්න. ජය වේවා.